මම නුවන් ලියනගේ මම ඉන්නේ අවහ මියුසික් සෙන්ටර් එකේ ප්‍රෝ ස්ටුඩියෝ එකේ පොඩ්ඩක් ඉතින් එක්සයිට් වෙලා ඉන්නේ මොකද අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2019 වල මගේ percussion rig එකේ අප්ඩේට් ගැන session musician ලා ඒගොල්ලන්ගේ rig එක අප්ඩේට් කරන එක ගැන ගොඩක් වෙලාවට හිතන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරන instrument එක recording වලට සහ live gigs වලට ඒ instrument එකේ ශබ්ද ගොඩක් වෙලාවට බලපාන හින්දා ඒකම තමයි වගේ හේතුව දැන්ට මේ කරපු අප්ඩේට් එකේ Unboxing එක කංගස් වලින් පටන් ගන්න තමයි කල්පනා කරේ. මම අරගෙන තියෙන්නේ LP Galaxy series Pauli Mahia කංගස් series එක. තාම ලස්සන කංගස් series එකක් සහ හොඳ sound එකක් තියෙනවා. අපි බලමු කොහොමද unboxing එක කියලා. මාත් එක දැන් මේ ඉන්නේ මගේ rig එකේ ඉන්න main mic එකන LP Galaxy series එකේ Pauli Mahia signature series එක. ගුණ පේනවා මේකේ තියෙන බැලුවාම තියෙන ප්‍රධානම එක තමයි මෙතන තියෙන මේ කස්ටම ආර්ට්වර්ක් එක. මේක පාලි මහියාගේ ඇල්බම්ස් වල සහ එයාගේ ලෝගෝ එක විදිහට පාවිච්චි කරන ජැසම්බියා කියන අප්‍රෝ කැරිබියන් ආර්ට්වර්ක් එකක්. මේකට පාවිච්චි කරලා තියෙන ඒෂියන් ඔක් කියන වුඩ් එක. ඒ වගේම ගැලැක්සි සීරීස් එකේ තියෙන මේන්ම සහ මම කැමතිම ෆීච් එක තමයි ඒගොල්ලන්ගේ මේ පාවිච්චි කරලා තියෙන කන්ෆර්ට් කර්ව් එක්ස්ටෙන්ඩඩ් හූප් එක සහ ඒගොල්ලන්ට පේනවා මේ ලග්ස් ඇත්තටම ගොඩක් thick සහ LP hard side plates වල 3 pointer screws තියෙනවා ඒ වගේම මේකේ ඔයගලන්ට පේනවා ඇති මම හිතන්නේ කැමරා එකට මේකේ ටිකක් අපිට glitter finish එකක් තමයි මේකේ තියෙන්නේ wood එකත් එක්ක ඊළඟට unbox කරන්න යන්නේ බොංගෝ එක මම අර කලින් කිව්වා වගේ ජැසම්බියා සීරීස් එකට ඒගොල්ලන්ගේ මැචින් බොංග එකක් LP එකෙන් ඉන්ට්‍රොඩියුස් කරේ නැහැ. මම මේක මැච් කරේ කොංගා එකේ තියෙන සන්බස් ෆිනිෂ් එකට. ඒගොල්ලන්ගේ තියෙන ස්ටෑන්ඩඩ් ජෙනරේෂන් 2 සන්බස් බොංග එක. කොංගා සිලෙක්ට් කරද්දී මට එක ප්‍රශ්නයක් තමයි LP එකෙන් පෝලි මහියා සීරීස් එකට මැචින් බොංග එකක් නැහැ. ඉතින් මම එකත් එක්කම සිලෙක්ට් කරා LP එකේ ජෙනරේෂන් 2 සන්බස් බොංග එකක්. මම හිතනවා ජැසම්බියා ලෝගෝ එක අයින් කරොත් එහෙම මේක සන්බස් කොංග එකක්. ඒක හින්දා වින්ටේජ් සන්බස් ෆිනිෂ් එක බොංග එකත් එක්ක මේකට හොඳට මැච් වෙයි කියලා. ඊළඟට අන්බොක්ස් කරන්න තියෙන ජෙම් එක LP රිචී ගහතේ ගර්ෂියා සිග්නේචර් ජෙම් එකක්. අන්බොක්ස් කරන්න මට උදව් වෙනවා යමහාගේ මලික්. මලික් අපි බලමුද මොනවද තියෙන්නේ ඇතුලේ කියලා. මාත් එක්ක දැන් මේ ඉන්නේ මම ගොඩක් කාලයක් බලන් ඉඳපු මගේ එනකන් බලන් ඉඳපු යාළුවෙක් රිචි ගහතේ සිග්නේචර් ජෙම් එක. මේකට මම පාවිච්චි කරලා තියෙනවා රිමෝ ස්කින් ඩීප් ජෙම් හෙඩ් එකක්. ඒ වගේම මේ වුඩ් එක ගැන කතා කරොත් රුමේනියන් රයින් වුඩ් එක පාවිච්චි කරලා තියෙන්නේ. ගොඩක් එක්ස්පෙරිමන්ට් කරලා ඒකෝස්ටික්ස් වලට බලපාන විදියට හදපු ජෙම් එකක්. මේ අප්ඩේට් එකේදී මම කොංගාස් වලට සහ බොංගුස් වලට පාවිච්චි කරේ ටිකක් ස්ටෙඩි ස්ටෑන්ස්. ඒ කියන්නේ LP එකේ තියෙන හයි එන්ඩ් ස්ටෑන්ස්. කොංගාස් වලට මම පාවිච්චි කරා LP ඩබල් කොංගා ස්ටෑන්ඩ් එක LP 290S කියන එක. සහ බොංගුස් වලට මම පාවිච්චි කරේ LP ක්ලැම්ප් ලොක් බොංගු ස්ටෑන්ඩ් එක. අන්තිමට මම මාත් එක්ක ඉන්නේ මගේ රිග් එකේ තියෙන සද්දේ වැඩිම එක්කෙනා. ඒ කියන්නේ ටිම්බාල එක. LP Prestige series stainless steel ටිම්බාල එකක් තියෙන්නේ 14 and 15 sizes වලින්. අපි බලමු unboxing එක. අන්තිමටම කතා කරන්නේ ටිම්බාල එක ගැන. කලින් කිව්වා වගේ රිග් එකේ කියන ශබ්ද වැඩිම එක්කෙනා. මම පාවිච්චි කරන්නේ LP Prestige stainless steel ටිම්බාල එකක් 14 15 sizes. stainless steel එක ගැන කතා කරද්දී especially outdoor venues වලට පාවිච්චි කරද්දී හොඳ වලින් එකක් සහ හොඳ කැස්කරා ටෝන් එකක් මේ ඩ්‍රම් එකේ තියෙනවා. ලංකාවේ LP brand එක ගැන කතා කරද්දී අපිට මතක් වෙන විශේෂ නම් දෙකක් සහ විශේෂ ටීම් දෙකක් ඉන්නවා. රකිත වික්‍රමරත්න සහ නාදරු ටීම් එක. රකිත කියන්නේ ලංකාවේ LP brand ambassador. සහ නාදරු ටීම් එක ගොඩක් මහන්සි වෙනවා LP drums එක හොඳ මියුසික් සහ හොඳ නිර්මාණ ඔයගලන්ට දෙන්න.
ඒ වගේම ෂේන් ජොයි කීම් සහ යමහ මියුසික් ටීම් එක ඒගොල්ලන්ගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් එක හොඳ විශ්වාසවන්ත සේවාවක් ඔයගලන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි අද කතා කරේ මගේ ප්‍රොෆෙෂනල් රිග් එකේ කරපු අප්ඩේට්ස් ගැන. මම බලාපොරොත්තු වෙනවා මේකේ ෆුල් සවුන්ඩ් එකක් එක්ක රිවියු එකක් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් කමෙන්ට් එකක් සුබ දවසක්.